ආයිබෝන් අප යාලුන්ට අපි ගැතින නවරත්න මුද්දේ මෙලදී ගන්නකොට ගලුත් එක්කල ගන්නන්න පොඩ්ඩක් සලකලිමත්වෙන් ඕන කන්ටික හරි දිදි මේක පලවෙනි එක තියෙන්නේ සටිපිකට් එක නවරත් මුද්දක් අතව අනිවාරෙන් එකට අදාළ වෙන සටිපිකට්ටක් තියෙන්න ඕනේ මුද්ද හැඩයට ඒ කාඩ් එකේ ගහලා තියෙන්න ඕනේ මේ විදියට තියෙන්න නැත්තම් මේක අපව ඩයමන්ඩ් එක ඔයාලට සල්ලි කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ වගේ තමයි ගල් අල්ලලා තියෙන ආකාරය මේ බලන්න මේ රත්තරන් වලින් ඇවිල්ලා පිටරටට ඇවිල්ලා ගල් හොදින් අල්ලගෙන තියෙන ආකාරය නැත්තම් ගල් වැටෙන්න බලනවා ඒකයි ඊට පස්සේ බලමු ගල් බර සහ වෙනම ගණනය කරන හැටි හරිද දැන් අපි බලමු මේක ඒ වගේ තමයි ඩිසයින් එකක් පොඩ්ඩක් පැත්තට යමු ඩිසයින් මොනවාද පළවෙනි ඩිසයින් එක තියෙන්නේ කියලා මේ විදිහට නවරත්න මුද්ද තියෙනවා මේක වේට් එක 7.1 ගෝල්ඩ් එක ගෝල්ඩ් එකයි ඩයමන්ඩ් එකයි ඒ ඩයමන්ඩ් එකේ වටිනාකම සහ රිටර්න් එකේ තියෙන ඩයමන්ඩ් එක ආපහු සල්ලි කරනකොට ඒකෙන් දෙකෙන් පංගුවක් විතරයි මුදල් හම්බ වෙන්නේ ඒ වගේම තමයි අදාළ කඩෙන් විතරයි මේ මුදල් ගන්නත් හම්බ වෙන්නේ එහෙනම් සර්ටිෆිකට් එක ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම තමයි මේ දෙවනි ඩිසයින් එක බලන්න මේ වගේ මිල ගණනොත් එක්කලා ඔයාලට හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි ඩයමන්ඩ් රින්ග් එකක් ගන්න කිව්වොත් නැත්නම් කිසිම අයිඩියාවක් නැතුව ආසාවට දැම්මා වගේ නෙමෙයි මේකට ගෙවන්න යන මුදල් ප්‍රමාණය සහ ඒ වගේ බර සහ ඒ ඩයමන්ඩ් වල කොච්චරද වටිනාකම කියන එකත් අපි මේක සදාහන් කරලා දෙනවා මේකට අදාළ හැම සර්ටිෆිකට් එකක්ම මේ අදාළ වෙළඳ පොලෙන් නිකුත් කරන්න ඕනේ මේ සර්ටිෆිකට් එක නැතුව ඩයමන්ඩ් රින්ග් එකක් ගන්නත් එපා ගත්තොත් එහෙම ඒ ඩයමන්ඩ් එකට අදාළ වටිනාකම ඔයාලා ආපහු මුද්ද පාවිච්චි කරලා අවුරුදු 5ක් හරි 6ක් හරි ආපහු දෙනකොට ඒ ඩයමන්ඩ් එකේ කාඩ් එක නැත්තම් ඔයාලට ඒක ඒකේ වටිනාකම කොහෙන්වත් ගන්න බැරි වෙනවා හරිද ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යෙන් පරිස්සම් කරගන්න ඕනේ ඒ වගේම තමයි ගල් ඔබ්බල තියෙන ආකාරය ගැන අනිවාර්යෙන් සතිකිරීමක් වෙන්න ඕනේ පාවිච්චි කරන ගලක් එහෙම වැඩනොත් එහෙම මේ මුද්දෙන් වැඩක් නැති වෙනවා හරි ඒ වගේම තමයි හොඳින් බලන්න ගණනය කරලා තියෙන ආකාරය කොහොමද කියන එක සහ රත්තරන් වලට කොච්චරද ඩයමන්ඩ් එකට කොච්චරද ඩයමන්ඩ් එක පාවිච්චියෙන් පස්සේ කොච්චරක්ද වටිනාකම වෙන්නේ කියන එක සහ සියලු විස්තර ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් ගණනය කර ගන්න පුළුවන් ඉම්පෝර්ටන්ට් එකේ බල මොනවද තියෙන්නේ කියලා මෙන්න සර්ටිෆිකේට් එක ගැන පොඩ්ඩක් කියලා දෙනවා මෙන්න මේ විදිහට තමයි ඔයාලට සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ රින් එක ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන් රින් එකේ ඩයමන්ඩ් එකේ හගේ කොච්චරද ඒකේ වටිනාකම කොච්චරද කියන එක සියල්ල සදහන් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට මේක වෙනස් වෙනස් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ගල් අනිවාර්යෙන් ඩයමන්ඩ් එක මෙන්න මේ ආකාරයෙන් තිබ්බොත් ගල් වැටෙනවා අඩුයි හරි එහෙනම් තැන්ක් යූ මොනවාරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට්